භගවතු අරහතු සම් සම්බුද්ධස වාසනාවන්ත ශ්‍රද්ධාවන්ත පින්වත්වී. හිමිතිරියම තමන්ගේ වැඩ කටයුතුව ආරහම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඔබ හැම දෙනාම හිතට ජවයක් ශක්තියක් අරගෙන තමගෙද දවස සැලසුම් කරගෙන. අදත් සූධනම්වෙෙන තන් අරමුණු කරන... ලක්කය කරායන්නට මීලක්කය කරා යනවා කියන කතාව කතා කරද්දි අපට ඔ පුරුදු කරල යුතු අංශයක් තමයි කාලය කළමනා කරණය කිරීම කාලය කළමනා කරණය කිරීම කෙනෙක උදෑසන සිට රාත්‍රී කාලය දක්වා කෙනෙක්ට සිදුකරීම අපහසුනම් ඒ කාලයේ කළමනා කරණය කිරීම සතිය තුළ දිනහත්ත තමන්ට සැලසුම් කරගන්න අපහසුනම් මාසය තුළ තමට ඒ මාසය සැලසුම් කරගත නැහැකිනම් ර්ශයේ සහ තමඟ ජීවිත කාලයම ගත් අට පස්සේ මේ කාල කලමනාකරණය කියනේ කියන අංශයදුර තමන් දුරවලයි නම් තමඟ ජීවිතයේ ඒ බලාපොරොත්තුව වනටග එහමැනැත් අ ත බලාපොත්වනේ ඉල්ලක්කේයට ගෑගමට නොහැකිතාවට නොහැකි භාවට පත් කර එහෙම සැලසුමක් අනුව කටුතු කිරියම් ගැන කතා කරන කොට ඒ ඉදිරිියම සිටින උත්තුමන් වහස්සතමා සම්මාහා සම්බුදුරජාණන් වහන්සේ හොඳ කාල සටහනකට හොඳ දින චරිියාවට හොඳ ජීවිත සැලස්මක් සකස් කරගෙන ඒ අනුව කටයුතු කරපු කෙනෙක්. ඒ අපට හොඳ ආදර්ශයක්. තොට අද දවසේ වැඩ කටයුතු ආරම්භ කරන ඔබ. අද දව සැලසුම් කරේම සහහා දැන් සහට ප්‍රමාද මැඩිවවෙන්න පුළුවන් වැඩ කටයුතු දිල තියරවන්න පුළුවන් නමු කිෙසියම් කෙනෙක් එහෙම කාල සටහනට කටයතු කරනවා නම් ඒ කටයුතු කරන කෙනාගේ නොකරන කෙනාට සාපේක්ෂව ලොකු ඉදිරි ගමනක් දවුණවා. පලදාවිතාවයක් තකින්නට පුළුව. ඒ කාල්සරන අපට කියලදුන අපේ දෙමෝපියෝ ගංචි කාලෙ පාසල ඇරල ආවට පස්සේ හවසවරුව ගත කරන පිළිවෙල. එතන ක්‍රීඩා කරන්නටත් වෙලාවක්වෙන් කරලා තිබුණා. රූපෝහනි බලන්නත් ඒ කාලි තිබුණේ හොඳ වැඩසටහන ළමා මනුස පෝෂණය වෙන විදිහ වෙලාවක් තිබුණ. හසසහයට බුදුරන් වන්දනා කරන්න වෙන්කරලා තිබුණ වෙලාව. ඒ බුද්ධ වන්දනාව අපට අදට භික්ෂ ජීවිතය තුළත් ඒ විදිහට කරගෙන යන්නට ශක්තිය පුරුද්ධ ලබාදුන්නේ පුංචිකා ලැපේ දෙමවපියෝ. ඒ නිසා මේ කාලසටහනේ චක්‍රයට පුුරුවන කෙනෙකට හරි පහසු වක්තින ජීවිතය තුළ හරි ජවයක් තියනෙන ජීවිතය තුළ සහ තමන්ට තමංගම පාලනය කරගන්න තමන්ට තමංගොම හැඩගස්වා ගන්න තමන්ට තමංගම කාලසටහන ගුරුරෙක් බඩපත් කරගන්න අවස්ථාවර යෝදාගන්න පුළුවවා. හිම ැලට පස්සේ බුදුරජන් වහන්සේදේශනා කරන ආකාරයට අපට උදෑසනින් අවදවීම නිළඟට ආහාරව තරා වෙලාවකට අනුභවකිරීම භික්ෂුණණ වහන්සේලටනන් ශික්ෂාපදාානවා ඒක ජීව විද්‍යාත්මකවත් ඒ ආහාරවේල වෙලාවකට ආහර ගැනීම පිළිබඳව ලොකු ඇදගත්කමක්තියනවා. ගොඩක් අද පිරිස මුහුණ දෙන ජීරණයකිරීම අපහාසතාදී විධ ගැටලුවලට ප්‍රධාන හේතුවක් කාල සටහනකට අනුව තමන් ආහාරවෙල ලබා නොගැනම් ඒක අදයේට පුරුදු කරපු දෙයක්න බුදුරජාන් වහන්සේ දෙදහස් කරනක් වසරට පෙර අපට කියදිී ක්‍රමය පිළිවලකට තමන්ගේ ජවසගත කිරීම. මේ ඔබට ආර්ම කරන පුළුවන් කලින් දවස සැලසුම් කරලා මං මේ විදිහයට කටයුතු කරමා කියලා එහමනත් නම් අපට පුංචිකල අපේ අම්මල තාතර සකස් කළදුන්නගේ සතිහික කාල් සටහනක් සකස් කරගන්න පුළුවන් ඒ කාල සටහන තමන් විසිම නිර්මාණ කරන වැඩිහිටියෝ කෙනෙක්න ඔ සාමානයේ සාමා්‍ය පෙළ උසස් පෙල දර්ුවෙක් නම් ක්‍රිය වැඩ වැඩ කටුතු කරන කෙනෙක් නම් රැකියාව කරන තමන්ට මේ එකක නිර්මාණය කරගන්න පුළුවන් තම ගේ ෂ්දානුව අනිත් වැදගත් කාරනාව තමයි තමන් මේ මේ වෙලාට වැඩ කරනවා කළ හිතාගෙන වැඩකරගෙන ගියාට ඒඒ අවස්ථාවදි කාලසටහන සකස් කරමින් වැඩ කරන්න අපහසුවක් තියෙන නිවිහැනයි වාඩි වෙලා තමන් සංසුන්ව ඉන්න පෙලාවක කඩ දහය කත දරගත් තම හොඳ කාලසටහන කේ සැනසිලි එකක් දායයි කාලෙතු නිර්මාණ කරගන තම හැකයාලබෙනවා. එඉන් පසුව කොච්ච රාධතියක්, කොච්චර අපහවස්ථාවයක්, කොච්චර පීටනයක් කාවත් කාල්සටහන් කාලසටන ඔබ පාලනය කරනවා ඔබ ගමන අර්තේ දක්වා යන්නට උපකාර කරනවා. ඒක අදහස ඒ කාලසනට හිරව යුතු කියෙන අදහස නමේ. අපි දැන්න සහර්ග දරුව ඉන්නව තරුණ පිරිස. ේ අසනට වෙල උදව් කරනවා ගම දමනක් යන්නනගේ අපප එක්කයනවා ගොඩා ශාසනනි කටු තුල ඇදිලා ඉන්නවා සීලියයා හොඳට පන්සිිල් ආරක්ෂා කරනවා ඒවාගේම තමයි පවිධාකාර මන්දරාබෙලින් ඇත්තවෙලා ඒ ඒවා විවේචනය කරමින් හොහොඳ ීතගත කරන. උදේ හට හත්ටත් අටට ගියාම නීදී. තොට කෙනෙක්මේත වැරදිඉ දෙ දකින්න බලල. හැබැයි ඒ මමිගැනි පාසල් ශිෂ්‍යෝනිමේ බෘතියමය ගටුතු කරන දරු තරන්න පිරිස. යාලගේ රාත්‍රී කාය ගත්ත දිග රාත්‍රි කාලයක වැඩ කරනවා. එතමොට අපට ඒ උදදේට නිදාගන්න වගෙනෙ හොඳයි කියන අදහසනමේ මේ කියන්නේ ඒ සැත් නිදාගන්න සැත්තපෙන පැගණනේ පොඩි එහෙම හිෙබීමක් තමා සිද්ධ වෙලා තියෙන්නේ එයාලට එයාල කරන වෘතයත්තෙක් රාත්‍රි කාලය වැඩකිරින් පහසුයි. තොට යාල මධ්‍යම රාත්‍රයේ නිදට ගියාට පස්සේ ඒ උදේ කාලය නිදී. තොමට ඒ කෙනෙක් ඒ පිළිතුරක් කරගෙන අවස්ථාවක්රගෙන අවස්ථාවදී වෙලා උදේට නිදාගන්න සුදුසු නැහැ න තමගේ කාලසටහන අනුව නිදාගන්න වෙලාව පයහායෝ හතහෝ සකස් කරගන්න පුළුවන් නැබදධහන තයට බුදුරජාන් වහන්සේගේ චරිතය තුළල අපට මොනගැන එක අවස්ථාව බුදුරජාන්ස රාත්‍රය එලිෙනක සක්මන් කරන. සක්මන් කර ළ මොන ගහෙනට සංයුත නිකායි මාර සංයුක්තේ උදේ පාන්ත බුදුරජාණ සැතපෙනවා. තොට උදේ පාන්තර බුදුරජාණ සැතපනා කියන එක කෙනෙකට එකක දක්කොත් විවේචනාත්මකව දකින්න පුළුවන් එක විවේචනත්මක දැක් කෙනෙක් කෞද්ද මාරයා. මාරය ඇි බුදුරජාන් වහසේ උසල් විසුළු කරනවා කොටි ලැබිච්ච නිසා නිදා ගන්නවාද. උදේ පාන්තර මොකට නිදාගන්නවද කියලා සමච්චලෙට ලක් කරනවා. තොට නමුත් බුදුරජාන්හස ාගතු ව හොතරම දන්නවා තන් වහන්සේ කාල සටහන පුංචි එහෙමෙහිකිරිීමක් සිද්ධ කර ගත්තේ රාත්‍රිකාලේ සක්මන ඒදිච්ච නිසා කියල. ආංඒ වගේ කවුරුවත් කියන නිසා නෙමේ ඔබේ දියුණුව බලාපොරොත්වේ. කවුරුවත් ඔබට බලකරන නිසා නෙමේ ඔබේ අරමන්නට යාමට අආවශ්‍යතාව විෂ්ඨකරගැනීම බලාපොරොත්තුවෙන් බට කාලසරණක් සකස් කරන්න පහසුවක් නෑ. ඒ කාල සටහන දින හතක කාලසරණක් වෙන්න පුරුව ඒ කාලසට දින පහ කා සටනක් වන්නලේහොදවෙ. සුර රිත දවස ඔබට යම් කිසි ගමනක් යෙදෙනවා නම් නිදහසේ ගත කරනවනම් ඒ කාලසරහන්න අනිද්දවස් පහටරා සම්පූර්ණයෙන් වෙනස් නම්. ඔබ දින පහ කාල සටහනක් ස්තිර වසකස් කරගන්න පුළුව. එහමනැතන් දින දෙක කාලසහනක් සකස්සනවා ඒ කහොමද වෙන්නේ ම් භික්‍ෂූණ හස ගත්තම අපට සෙනසුරා දෛරිදා කියලා සදුුදාංහර්ගල් විශේෂත්වයක් නැහ ආරණ්‍ය වාස වෙන්න කොට. තකොට අපට දින දෙකයි කාල සටහනි තියෙන්නේ මොනකාත දවස් දෙක ඔත්ේ සංකය දබස් හිරට්ට දින. තොට පලවෙනිද මාස පළවෙනිද තුන්වෙනිද පස්වෙනිද මේ කාලසරහනට දෙවැනිද හතරනි හයවෙනි ද මේ කල්ර තොට තමන්ට පාඩංගට කරනාවන ත්‍රපිට ධර්මක කකගනගේ පොත්වල නම්ටිකදි පෙත්ට ලියල තමන් ඔත්තේ දිනයක දන මේ කාරට කටතුර රාතරය දක්වා රට දිනන මතර දබස් දෙක්ක කෙනසක් තමයි දවසක් කර දසක් සිද්ධ වෙන. මේවිේ තමට ැම කාල්සරන සකරන්න. අපට මේ මීට වසර කීපිකටුණ ගැහුණ අප හම්බවන දිනදර්ශනයක් ඒ දින දර්ශනය එක ය ප්ලන්ඩෙකර තනිකර මුලු මස දොලහම තනිකර දහයේ තියෙනවා. ඒ වර්ෂයක් සැලසුම් කරන කෙනෙකුට හරි පහසවක්තිනවා ඒ දි දර්ශනය තුළ මාසයක් මාහසයක් පිටු පෙල්ලෙනවට වාඩ අංෙ වගේ තමන්ට සුදුසුක්‍රමයක් උපකාර කරගන්න පුොළුවන් තමන්ගේ කටයුතු සංවිධානය කරගන්න ඒ සංවිධානය කිරීම තුළ තමන්ට ඉදිරි අනාගතයේ බලාපොත්තු ඉෂ්ට කරගන්නට තවත් පැත්තකින් තමන්ගේ බලාපොරොත්තු මෙන්න මේ මෙන්න මේ අරමුණ මම මේ කාලදි විෂ්ට කරගන්නවා කියලා තමට ලියල තියාගන්න පුළුව මේ ලියන කියවන කටයුත්තට ඔබෝ යොමු කරන්නේ මොකද හේතුව හැම දෙයක් මට මනසිතියාගන්න බැහැ. හැම දෙයක්ම මතකතියාගන්න කාල සරහට කරන්න බැහැ ඒඒ කෙනෙක් ලියගනාව කළලා සාක්ෂ්‍රරතාවයතු ලබට ලබිචි ලොකුවාසයක් අපට අමතක වෙන දෙයක් නැවත ආභරජණි කරගන්න මතක්කරගන ලොකු පසුවක් තියවා. ඒ නිසා ඒ කාලස දැම් හිතට ආවේගයක් නැතම් පීඩනයක් ආථතියක් ඇති අවස්ථාවක කළේ යුතු මොකදකළ හිතාගන්න බැරිව ලත වෙන වෙලාවක තමාට අන්න තමන් කලින් සකස් කරගත්ත කාල සටහන උපකාර කරනවා දැන් ඔබ කළ යුත්තේ මෙයයි එහමන ඔබ කරන් රඋත්හ කළ යුත්තේ එයයි ඒවෙලා තියන්නේ පොතක් කියවිමනං ඒ පොත්ත කියවන්න තරම් මානසිකමටම උසත්ට ැවිල නතත් ඔබට පොතාාර්ගෙන වාඩි වන්න පුළුව සහ ටිකලාලග හරියනවා ඒවෙලාවි භාවාවනක් ඔබේ කාල සහය තියෙන්නේ භාවනා කරනතරම් හිත හදාගන්න බැරිවෙන් තත් හිටිය උන කාල සරහ නිසා ඔබ පරයන්ගේ වාඩි වෙනවානම්. ඔට ඒ කටයොත්ේ විනාඩිීපය ෙති කරගන්නට මන සකසන මනස හමක්ණි වෙනස්සනවා. ඒක උපකාට කොල එකවද කාල සටහන. එනට ඔබේ ඉත්තිරි වැඩකටයුතු කරගන්නටට උපකාරය කළේ කවුද ඔබට ගුරුවරය වනේ කවුද කාල සටහන්. ඒ නිසා දවස ආරම්භ කරන ඔබ දෙමාපයන්ගෙන් උදා උපකාරගෙන දරුවනම් ශිෂ්‍යෝ නම් ගුරුව ගුරුවරියන්ගෙන් උපකාරගෙන නැත්නම් කවර ඇතේ වැඩ කරනැෙනෙක් නම් ඔබේ ආත ප්‍රධානින් උපකාර කරගෙන වැඩිහිටියෙනැන්. ඔබේ හුමනාවිෂ්ඨ කරගැනින් වශයෙන් සාර්ථක ජීවිත ගත කරන්න. සාර්ථක දවසක් ගත කරන්න. සාර්ථක සතියක් ගත කරන්න. ඒ සතිය සාර්ථක මාසයක් දක්වා. වර්ශයක් දක්වා සහ අති සාර්ථක ජීවිතයක් ගත කරන්නට ඒ බුදුරජාණන් වහන්සේ අපට කියාදුන්න ආකාරයට. ඔබේ කාල සරහණ සකස් කරගන්න පුළුවන් ඔබේ උමනාවන් ආකාරයන් අනුව. එහෙම සකස් කරගන්න කෙනෙක් කාලය කළමනා කරණය කරගත්තා බාට පත්වෙනවා තමන් ඒ අරමුණු ඉලක්කවට යන්න ත්හ කළ කෙනක් බට පත්වෙන සිගල්ල ඉට නොෝනත් යම්මටමකට සාර්ථකත්වයක් ලබන ක්තිමත් පුද්ගලයෙක් සාර්ථක පුදගලයෙක් පලදායි කෙනෙක් වාට පත්වෙනෙ ඔබට හැකියාව ලබෙනවා ඒ තත්වට පත්වන්නට ඒ ගමනයන්නට ඔබට ශක්තිය ධර ලැබේවා කියන ආශිර්වාදය කරමින් අප අද දවසේ සමුගන්නව තරවන්සන්